ඊයේ දිනේදී කාර්ය සදවක බලකාර ඇස්වීමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපහසු නමුත් වැදගත් සහ සුවිශේෂී තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව මේ වන විට පවත්වාගෙන යන සංචාරන සීමාවන් 31 වන දින සහ ජූනි මාසයේ 4 වෙනිදා ලිහිල් කිරීමට තිබුණු සංචාරන සීමාවන් ඒ එසේ නොකර එළඹෙන ජූනි 7 වන සඳුදා උදෑසන 4 දක්වා එක දිගට එම සංචාරන සීමාවන් 50 පවත්වාගෙන යාමට අපට උපදෙස් ලබා දුන්නා. මෙහිදී විශේෂයෙන්ම පසුගිය කාල සීමාවේදී ලබාගත් අත්දැකීම් ඒත් එක්කම ලබා දෙන தත්වයන් ඒ වගේම කරන ලබන අධ්‍යයනයන් මේ සියල්ලක්ම විශ්ලේෂණය කරලා තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ. මීට ඉස්සෙල්ලා අපි කොවිඩ් පාලනය කිරීම සඳහා උදකලාවන් කරුණු ලැබුවා, නිරෝධායන කරුණු ක්‍රමවේදයන් කරුණු ලැබුවා, යම්කිසි විශේෂඥවරුන් වූවා රාත්‍රී කාලීන සංචාරන සීමාන් පනවන්න ඕනේ කියලා ඒ විදිහට සංචාරන සීමාන් පනුවා. ඊට පස්සේ පළාත් අතර සංචරණය විශේෂයෙන්ම නවත්තන්න ඕනේ, තහනම් කරන්න ඕනේ කියලා එවැනි තීරණ ගනු ලැබුවා. මේ ආදී වශයෙන් කොවිඩ් පාලනය කරගත යුතු සුදුසුම තීරණ ඒ අවස්ථාවලදී අපි ගනු ලැබුවා. ඒ අනුව තමයි අදටත් මේ සමහර ස්ථානවල සමහර පුද්ගලයන් දැනුම් දුන්නු ආකාරයේ ප්‍රස්තාර අනුව මේ වැඩි නොවීමකදී 3000කට අඩු සංඛ්‍යාවක සති ගාණක් මෙය හරිය රඳවාගෙන යාමට අපිට හැකියාව ලැබුණේ. ඒ අතර තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය විශේෂඥවරුන් විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිතුමා සහ කාර්ය සාධක බලකාය වෙත. අපි දින කීපයක් හෝ වහන්න ඕනේ කියලා ඒ වෙද්දී අපි සතියක් වහන්න පටන් ගත්තා. ඊට පස්සේ කිව්වා නෑ දින 14ක් වෙනි කාලයක් මේක වසා තැබිය යුතුයි. එතකොට මේක පාලනය කරගන්න ඉතාමත් හොඳට කරගන්න හැකියාව ලැබෙනවා කියලා. මෙහිදී දින 14ක් විශේෂම 17 වෙනිදා දැනුම් දුන්නා අතිගරු ජනාධිපතිතුමා රටටම 21 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා වූ කාල පරාසය තුල මේ ආකාරයේ සංචාරන සීමාන් පවත්වනවා. එහිදී දින 3ක් අතරමද විශේෂයෙන්ම යම් කිසි ජනතාවක් වෙනුවෙන් ඔවුන් ගැන හිතලම මේ සංචාරන සීමාවන් ලිහිල් කරලා එක දිගට බඩු දින 14ක් රඳවා ගන්න අපහසු පුද්ගලයන් වෙනුවෙන් මෙවැනි තීරණයක් ගනු ලැබුවා. මෙවැනි ලිහිල් කිරීම කරනු ලබ කියලා. නමුත් යම් කිසි ආකාරයක දැන්ට යම් විවිධ විවේචන ඇති කරනවා මේ 25 වෙනිදා පසුගිය 25 වෙනිදා ජනතාව හැසිරීච්ච ක්‍රමවේදය පිළිබඳව. නමුත් අපි ජනතාව විශාල කැපකිරීම ජන කරපු ජනතාවක් මේ රටේ ඉන්නේ. සමහර සුළු කොටසක් අතින් යම් යම් අතපසු වීම වෙන්නේ නැති නැත්තම් තියෙන උද්‍යෝගය හැකි ඉක්මනින් තමුන්ගේ අවස්ථාවෙන් කරගන්න තිබු උද්‍යෝගේ මත මෙවැනි දේවල් වෙන්නේ නැති කෙසේ වෙතත් ඒ හැසිරීම පිළිබඳව සහ නවත වතාවක් වෛද්‍ය විශේෂඥවරුන් විසින් දැනුම් දුන්නා මේක බෑ එහෙම මග දිනවත්තල බෑ එක දිගට මේක වහන්න ඕනේ කියලා. ඉතින් මේ කියන සියලු කාරණා ජනාධිපතිතුමා කියපු විශ්ලේෂණයකින් පසුව තමයි ඒත් එක්කම රටේ ජනතාවට අපහසුතාවයකින් තොර නිවසටම ජංගම ආකාරයෙන් ආහාර පාන ලබා දීමේ ක්‍රමවේදයක් නැත්නම් අත්‍යවශ්‍ය බඩු ලබා දීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා බවට සනාථ කර ගැනීමෙන් අනුතර තමයි අතිගරු ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ. විශේෂයෙන්ම මේ තීරණයත් සමගම ජනතාවට ඖෂධ සංස්ථා ඖෂධ ස්ථාලා වගේ දේවල් පමණක් විවෘත කළා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යනාවුලට පමණක් මගතොටට ඇවිල්ලා අනෙකුත් සියලු දෙනාව නිවෙස් වලට රැඳී සිටින ක්‍රමවේදයක් ඇති කරලා මේ 7 වෙනිදා ජූනි මාසේ 7 වෙනිදා දක්වා දීර්ඝ කළා තිබෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ ජනාධිතුමා ඇහුවා මේ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් ජනතාවට ආහාර සහ අත්‍යවශ්‍ය බඩු ලබා ගැනීමේ ක්‍රමවේදය ගිය සතියේම ජනාධිපතිතුමා කිව්වා ඇති කරන්න අවශ්‍යතාවයක් වුණොත් මේ දේ අපි ක්‍රියාත්මක කිරීම සඳහා කියලා. මේ අනුව ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා, ඒ වගේම ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ඒ වගේම විශේෂයෙන්ම ආහාර එළවලු ආර්ථික මධ්‍යස්ථාන තුලින් ගෙන්ලා දෙන්න සුවිශේෂී රාජකාරියක් කරන අපගේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා, මේ ඔක්කොම එකතු වෙලා ශාන් සේමගේ මන්ත්‍රීතුමා, ඒත් එක්කම වරාය බාර ඉන්න රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, මේ ඔක්කොම එකතු කරලා තමයි කාර්ය සාධක බලකායක් අපේ ගරු මහින් බැසිල් රාජපක්ෂ මැතිතුමාට තිබෙනවා. ඒ කාර්ය සාධක බලකායට ක්‍රියාත්මක වෙන්න කියලා පසුගිය සතියෙම උපදෙස් ලබා දුන්න ජනාධිපතිතුමා. ඒ අනුව ඊයේදී විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමා දැනුම් දුන්නා ජනාධිපති ඉදිරියේදී ඊට ඉස්සෙල්ලා දින නැත්නම් පෙරේදා රාත්‍රියේ
මේ බැඳිව සාකච්ඡා කළා දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රමවේදයක් ඇති කරලා තිබෙනවායි කියලා මේ ආහාර පාන ජනතාව වෙත ආහාර අත්‍යවශ්‍ය බාට ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරලා තිබෙන බවට ඉතින් අනුව තමයි ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් විශේෂයෙන්ම ගනු ලැබුවේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඔවුන් දන්නවා පළාතේ ඉන්න ජනතාව හේත් එක්කම සතොස සහ අනිකුත් තොග වෙළඳ සැල් විශේෂයෙන්ම 30-31 වෙනිදා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළා ඒ සඳහා ලබා දිය යුතු අත්‍යවශ්‍ය බාණ්ඩ එළවලු සහ අනිකුත් ද්‍රව්‍ය ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කළා තිබෙනවා ඒ අනුව ජංගම ආකාරයෙන් ඔබගේ අත්‍යවශ්‍යතාවයන් මිලදී ගැනීමට ක්‍රමවේදයක් ඇති කළා තමයි මේ තත්වය දැනට 7 වෙනිදා දක්වා දීර්ඝ කරලා තිබෙන්නේ අපි බලාපොරොත්තු වෙන මේ හා සම්බන්ධ වෙලා උපදේශ ලබාගෙන තිබෙන සියලුම පාර්ශ්වයන් මේ අනුව ක්‍රියා කරමින් ජනතාව අපහසුතාවයට පත් නොකරයි කියලා breaking.lk